සෑම වෛද්‍ය ශේෂ්ත්‍රයකම ප්‍රමිතියක් තියෙනවා. ඒ කියන්නේ විභාගයක් තියෙනවා. නමුත් මේ දේශීය වෛද්‍ය හෙළවෙතකට කිසිම විභාගයක් නැහැ. පරම්පරාවෙන් කියලා ගන්නවා. මේකට ප්‍රමිතියක් ඇයි ගෙන්නේ නැත්තේ? දැන් MBBS තියෙනවා. එතකොට අනිත් එක ඔය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලියාපදිංචි කිරීමේදී ඒක ඕරල් ටෙස්ට් එකක් සහ මේ සූත්‍ර කමිටුව වෙන විසිතනේ. එහෙමයි කරන්නේ. දැන් මේකේ එහෙම ක්‍රමවේදයක් නැහැ. තාත්තගේ පුතාට ගියා කිව්වට දැන් මේකේ තියෙනවනේ මෙතන රහස් කියලා තියෙනවනේ. මේ රහස් සම්පූර්ණයෙන් දෙනවද පුතාට? අන්න එතන ගැටලුවක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ මහත්මයා බයිසජ්ජ කන්දකේ කියවන්නේ. ඒක ත්‍රිපිටකයේ සම්පූර්ණ වෛද්‍ය නිධියක්. ඒකේ ප්‍රමිතියක් තියෙනවා, අරමුණක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා බුදුන් වහන්සේ. උන්වහන්සේ සියලුම මනෝ රෝගවලට ප්‍රතිකාර කරපු අංක එක. ඔබතුමන් ලේ ප්‍රශ්න අහනවාද බුදුන් වහන්සේගේ? තවම බටහිර වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාවට කිසිම ප්‍රමිතිගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරලවත් නැහැ. ඔබතුමන් ලේ ප්‍රශ්න අහන්නේ නැහැ බටහිර වෛද්‍යවරුන්ගේ. ඔබතුමන් අහන්නේ මේ අහිංසක ගඩාගුඩේ කඩන මිනිසුන්ගෙන් අහන්නේ ප්‍රශ්නේ. එහෙනම් ඒක බුදුන් වහන්සේගෙන් අහන්න ඕන. තවම ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන් ප්‍රඥෙක් දීවිලා නැහැ. එතුමා විසින් නිර්මාණය කරපු ඔබතුමන්ලා පැහැදිලිව පිළිගන්න මේ ආයුර්වේද වෛද්‍යරු පිළිගන්නේ නැති දේ. බුදුන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයා. ඒ කාරණාවත් අඩු ගානේ පිළිගන්න ඕන. එතුමා ප්‍රමිතියක් කිව්වා, අභ්‍යාසයක් කිව්වා. ඒ ප්‍රමිතියේ නිර්මාණය වෙන්නේ, ඒ ප්‍රමිතිය නිර්මාණය වෙන්නේ බාහිර මිනිසුන්ගෙන් නෙවෙයි. ඒ ප්‍රමිතිය තමන්ට තමන් විසින් නිර්මාණය කරගන්න ඕන එකක්. ඒක තමයි ඒ හැදියාව, ඒ ප්‍රඥාව, ඒවා තමා විසින් ළඟා කරගන්න ඕන. මේ බාහිර ප්‍රමිති දාලා දවස ගානේ දොස්තරලා මිනිස්සු මරනවා. අඩු ගානේ මේ මිනිසුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන එක සංවිධානයක් තියෙනවද? මේ රටේ ලක්ෂ කීයක් මැරෙනවද ඉංග්‍රීසි බෙහෙත් දීලා? කෝ ප්‍රමිති? කී දෙනෙක් ආයුර්වේද බෙහෙත් දීලා මැරෙනවද? කෝ ප්‍රමිති? ඒව ගැන කතා කරන්න කෙනෙක් නැහැ. ඒක නිසා බුදුන් වහන්සේ මේක ප්‍රශ්නේ දැක්කා. දැකලා බයිසජ්ජ කණ්ඩකේ පැහැදිලි ප්‍රමිතිය තියෙනවා. ඕන කෙනෙකුට බුදු සමය තුල ඒ ප්‍රමිතියත්, ඒ නිර්ණායකයත්, අභ්‍යාසයත්, අවසාන ප්‍රතිඵල ළඟා කිරීමත් කියන කාරණා ඔක්කොම තියෙනවා. ඒක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම් මේ ව්‍යවස්ථාවේ ලියලා තියෙන්නේ. ඒක ප්‍රශ්න කරන්න කිසිම අන්‍ය වෙද ක්‍රමයකට බෑ. ඒක ජනතාව විසින්, ජනතාව සඳහා වසර 2500ක් ස්ථාපනය කළ කාලය විසින් විසඳලා හදපු වෛද්‍ය ක්‍රමයක්. ඒක නිසා බයිසජ්ජ ප්‍රශ්න කරන්න කාටවත් බෑ. ප්‍රමිතිය හදන්න දෙයක් නෑ. ජනතාව දන්නවා ප්‍රමිතිය මොකද්ද කියලා. ස්තුතියි. මේ ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම්පත පිළිබඳව මම තමුන්නාංශලාට පැහැදිලි නෛතික විවරණයක් කරන්න සූදානම් වෙන්නේ. මේ නීතිය පැනවුනොත් මින් මත්තට දේශීය වෙදකමක් ඉතුරු වෙන්නේ නැහැ. මේ පනත පැනවුනොත් මේ රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ වෙදකමක් කරගෙන ඉන්න තිබිච්ච අන්තිම අවස්ථාවත් අහිමි වෙනවා. මේ ඓතිහාසිකම පැහැදිලිව පැන නගින නෛතික තන, නෛතික තත්වයක් තියෙනවා. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන ව්‍යවස්ථාවේ දැක්වෙන රජයේ වගකීම. මොකද්ද මේ රජයේ වගකීම? මේ රජයේ වගකීම තමයි බුදු දහම පෝෂණය කොට, බුද්ධ ශාසනය පෝෂණය කොට සුරක්ෂිත කිරීමේ වගකීම. මේක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ගුණාමයේ වැදගත්ම සාධකේ. මේක තමයි අවුරුදු 2500ක් මේ නීතිය තිබු, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුණත් නැතත් මේ රටේ ජනතාව සනිටුහන් කරපු බරපතල නීතිය. මොකද අපි ජීවත් වෙන්නේ බුද්ධ ශාසනය සුරක්ෂිත පෝෂණය කිරීම සඳහා. ඒක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව කියනවා. ඒක අනුලංගනීය කොන්දේසියක්. මේ ළඟදී තීරණය වෙච්ච මෙන්සින්ජන් සිස්ටර්ස් නැවති නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා මේ බුදු දහමට හානිවන, බුද්ධ ශාසනයට හානිවන කිසිම දහමක් මේ පොළව තුල ස්ථාපනය කරන්න බෑ, උගන්නන්න බෑ. පවත්වගෙන යන්න පුළුවන් ඕන දර්ශන අදහසක් පවත්වගෙන යන්න පුළුවන්. හැබැයි යම් කිසි විදියකින් බුද්ධ ශාසනයත් එක්ක ගැටෙනවා නම් ඒක නීති විරෝධී. මේ පිළිබඳව නඩු නීතිය ඉතාමත්ම පැහැදිලි. දැන් මම එන්නම් බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා. බුද්ධ ශාසනය කියන්නේ හුදු වචන දෙකක් නෙවෙයි. බුද්ධ ශාසනය කියන්නේ පරියත්ති, පටිපත්ති, ප්‍රතිවේද ශාසනය. බුදුන් වහන්සේගේ දහම
एक क्रियावट नांगवन पिलवेल एही अवसान प्रतिपाय मे लोके तुलदी लगा कर गणीमे क्रमवेद एक विद्यावा एक दर्शनया एक नीतिया एक जीवत्वन विधियक मिसा एक आगमक नेमे इट वडा वैडी देयक मे कारणय मे रटे मिनिसु दनगन हिटिया युद्ध कले सियलु कटयुतु कले एक आरक्षा करगन्न मे रटे जनताव दन्नवा पालकयो दन्नो दैन मे पालकयो मे दन्न मे नैतिक मूलधर्मय हरहा तमयि मेक तमयि इंद्रकीले मे रटे जनतावगे एकट एक एक विनाश कलो मे इन्न नोरटुंट मे रट गसाकन हमे काट मे रट गसाकन अवश्य करन नैतिक पद्रम सलसेनवा मे कुमंत्रणे पिटिपस्से इन्ने बहुजातिक समागम मुकद्द मे वेदकम विनाश करीमेन बहुजातिक समागम वलट अत्र लाभे मे रटे जनतावगेन हतरेन तुनक संपूर्णेन्म मे वेद महतृत् एक्क मे गहकोल गेडिय मुल मेक पाविच करला तमंगी बेहत हदागण जीवत्व मेक लघु प्रश्न मे कोटि देखा जनता मेके अयंकरो ये वेनुट पेत गहन पटंगण मे विदेशी समागम मे महाप्राग्दने मेक गणने करो दवसकट अडुगाने सामान्य बटहीर वैद्य क्रमे अटते बेहत बोन रोगिये दवसकट रुपया दाहकट यहाँ पे अडुगाने रुपये पांच सौ वीतं करनवा तमंगे वेदकाम बल्ट बलान्न गणन करला बलला दावसकट कोटी देखा जनता मे वेदकमें आयंगुनो मे देशीय वेदकमें आयंगुनो मे बटहीर वेलदुंड तीन लाभ दिनकट गणन करला बलान्न मेक तमय मे केटी पासे दिन कुमंत्रने मे आनंबना एकक्वत नेवे मेक एक पैत्तकिन ए वेलंदावा मे साधक देवेनी कारणे मे मिनिसुंगे लेड रोग पादक करगेन आगम प्रचारय किरीमे नडसनहन मे रटे देन ए आगम प्रचारय किरीमट मे देशीय वैद्यवरु विशाल पहरा मोकद मे बोरु आगमिक मतवाद वलिन मिनिसु सोपत करन्न पुलुवन किन बोरुवट उत्तर देन्ने मे वैद्यवरु एतकोट मे आगम प्रचारय करला मे रटे हिस्केडी गाण गणन करला एव एक एक व्यापारक आगम वलट कडे यन मिनिसु बी करन्न बाधावती मे वैद्यवर मे वैद्यवर मेतन मेके पसे रिसे मे रटे जनता गसा कण तुंगे साधके मेरट पालने मेरटे कौद मेरटे जनता मे समागम कार्यो मेरटे तीन सियलुम आयतन सियलुम आयतन मंकोल काल तीन ओंट पटिके मुकटद मे देशीयत्व विनाश कर लदा දැන් මම එන්නම් කාරණයට වැදගත්ම කාරණයට අපේ නීති පද්ධතිය තුල බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම රජයේ වගකීම කවුද රජය කියන්නේ අධිකරණයේ වගකීම විධායකයේ වගකීම ව්‍යවස්ථාදායකයේ වගකීම මොකද්ද ව්‍යවස්ථාදායකයේ වගකීම කියන්නේ මේ තියන්නේ එංගලන්තේ පාර්ලිමේන්තුව නෙවෙයි මේක 1978 ව්‍යවස්ථා හැටියට මේක මහ ජනතාවගේ රජයක් පරමාධිපති ජනතාවගේ පිටලා තියෙන්නේ එංගලන්තේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ නෙවෙයි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම ක්‍රියාත්මක කරන්න විධි විධාන මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ තියෙනවා ජනතාව නොදන්නවා වුණාට ජනතාවට ඒක පෙන්වන්න ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ මේ රටේ නීති හදන්නේ මේ රටේ පාර්ලිමේන්තුව නෙවෙයි මේ රටේ පාර්ලිමේන්තුව හදන නිඳිත ඕනම නීතියක් ජනතාවට පුළුවන් ජනමත විචාරණයකින් වෙනස් කරලා ජනතාවගේ නීති හදන්න පුළුවන් විධි විධානයක් තියෙනවා. පවිච්ච දවස් ටිකේ ධන මිනි සංශෝධනෙන් ඒක අයින් කරා. මේ කුමන්ත්‍රණයේ කොටස් මේ වෙදකම අයින් කරන කුමන්ත්‍රණයම තමයි ඒ ජනතාවගේ නෛතික අයිතිය අහිමි කරේ. ඇයි මේ රටේ ජනතාව එකක් හැටියට හිටගත්තොත් ඔවුන් බුදු ශාසනය ආරක්ෂා කිරීම සඳහා පෙළ ගැහෙනවා. ඒක වළක්වන්න මේ බලවේග ඒකට පදනම් වෙන සියලුම සාධක විනාශ කිරීමේ ක්‍රියාවලියකදීලා ඉන්නවා. उदाहरण तमय उन्न दें सत्यकट कली देशीय वेदकमट अतर्य कालभूम दरेद नीति तर्य पेरेद पण तग्नाव नड़ने विश्वास नडुआहन नडुकार्यट पुलवा नीतिज्ञ तरह नीतिज्ञ एवेम हिरेट यवन पुलवा කවුරුත් කතා කරන්නේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයක් ඉස්සරහ. දැන් එතකොට එක පැත්තකින් සිංහ ඉල්ලා ඉන්න කණ්ඩායම ඉවත් කිරීම. මේ පනත contempt of court act මේ bill අධිකරණ අපහාස කිරීම පිළිබඳව bill පත. එහෙම නැත්නම් කෙටුම් පත.
දැන් මේ පෙරේද ක්‍රියාත්මක වුණා. අද බැංකු ඔක්කොම වහලා ආර්ථිකය වටනවා. මොකටද මේ? මෙන්න ජනතාවගේ මුදල් පරිහරණය පිළිබඳ කතාවක්. මේව ඔක්කොම පදනම් වෙලා තියෙන ඕනේ බුද්ධ ශාසනය මත. හැබැයි එකක්වත් බුද්ධ ශාසනය මත පදනම් වෙලා නැහැ. අපි හිතමුකෝ මේ ආර්ථික කරුණු, වෛද්‍ය කරුණු, මේ දේශපාලන කරුණු ඒව ඔක්කොම මේ රටේ අවුරුදු 2500ක් ක්‍රියාත්මක වුණා. මේ පරගැතියන් ඇවිල්ලා මේ රට ආක්‍රමණය කරලා උන්ගේ නීති ක්‍රම ස්ථාපනය කරලා මේක විනාශ කළා. මේ කුමන්ත්‍රණයේ මුල එතනයි තියෙන්නේ. අපි බලමු මොකද්ද මම මේ කියන්න හදන්නේ. මේ බලන්න බුද්ධ බයිසජ්ජය නැමැති කොටස බුද්ධ ශාසනයේ අනිවාර්ය කොටසක්, ත්‍රිපිටකයේ අනිවාර්ය කොටසක්, විනය පිටකයේ අනිවාර්ය කොටසක්. ඒක මේ මොහොතේ පොළවේ ක්‍රියාත්මක වෙන යථාර්ථයක්. තමන්ටත් තමන්ගේ පන්සලට එන අනිකුත් උපාසක උපාසිකාවන්ට මේ ත්‍රිපිටකයේ තියෙන බයිසජ්ජයේ තියෙන වෛද්‍ය ක්‍රම කියලා දෙනවා, බෙහෙත් කරනවා. ඒක ඇත්ත. බුදුන් වහන්සේ තමන්ගේ රෝගී වෙච්ච භික්ෂූන්ට ඒ ගිලනුන්ට මේ ධර්මය අනුව මේ වෛද්‍ය ක්‍රමය ප්‍රකට කළා. දැන් මේ වෛද්‍ය ක්‍රමය මේ රටේ නීතියේ මුල් බැහැලා තියෙන මේ වෛද්‍ය ක්‍රමය මෙතනින් අතුගාලා දාන්න මේගොල්ලන් කොවිඩ් අවස්ථාවේ ක්‍රියාත්මක කළා. මොකද කළේ? මේ රටේ මිනිස්සු ඉල්ලා හිටියා අපි කොවිඩ් ගහන්නේ නැහැ, අපිට අපේ වෛද්‍ය ක්‍රමයක් තියෙනවා, ඒ තමයි බයිසජ්ජ වෛද්‍ය ක්‍රමය. ඒක නිසා ඒක නීතියෙන් අපිට ලැබිච්ච අයිතියක්. වෙන නීතියකින් ඇවිල්ලා මේ කොවිඩ් එක ගහන එක බලහත්කාරයෙන් කරන්න බැහැ කියලා තර්කය ගෙනාවා. ඒ ගෙනාවු වෙලාව ඉදලා මොන් කුමන්ත්‍රණය ආරම්භ කළා. කුමන්ත්‍රණය ආරම්භ කරලා පටන් ගත්තා, නෑ අපි ওই වෛද්‍ය ක්‍රමය විනාශ කරනවා විනාශ කරනවාමයි කියලා සපත කිරීම කළා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අවුරුදු 3කට කලින් මේ පනත හදන්න පටන් ගත්තේ. මේ පනතෙන් මේ පනත් කෙටුම්පත ස්වදේශීය වෛද්‍ය ක්‍රමයට තිබිච්ච අන්තිම ඉඩත් අවුරුල දෙමීම සඳහා මේ පනත් කෙටුම්පත ගෙනාවේ. මේ රටේ ජනතාවට මේක දැනුම් දීම, මේ රටේ මේ වෛද්‍යවරුන්ගේ වගකීම, මේක මගහැරලා සමහර කල්ලි කණ්ඩායම් වැඩිච්ච ස්වදේශික වෛද්‍යවරු මේ ඇත්ත ජනතාවට කියන්නේ නැතුව ඔවුන්ට මේ වෙදකම ලැබුණේ බයිසජයෙන් අවුරුදු 2500ක් මේක ක්‍රියාත්මක කළා. ඒක නෛතික ක්‍රමයක් හැටියට ක්‍රියාත්මක කරා. ලෝකෙ දෙවිච්ච පළවෙනි රෝහල අපි දුමු ආරෝග්‍ය ශාලාව, එහෙම නැත්නම් ගිලනුන්ට උපස්ථාන කරන ස්ථානය. අද ලෝකයේ සියලුම පොත්වල ලියලා තියෙනවා මේ පුරෝගාමීන් සිංහල බෞද්ධයා මින්තලේ අදත් ඒක ප්‍රකටයි. පළවෙනි රෝහල, එහෙම නැත්නම් අපි රෝහල කියන වචනේ වැරදි, ඒක ගිලනුන්ට උපස්ථාන කරන ස්ථානය. ඒක ලෝකේ හැම වෛද්‍ය ක්‍රමයක්ම මේක පිළි අරගෙන තියෙනවා. එතකොට මේකට පදනම් වෙච්ච මේ බුද්ධ බයිසජ්ජය අපේ නීතියේ කොටසක්. අධිකරණය පිළි අරගෙන තියෙනවා, ජනතාව පිළි අරගෙන තියෙනවා. ඒක අවුරුදු 2500ක් පැවතිලා තියෙනවා. මේ ව්‍යවස්ථාවෙත් ඉතාමත් පැහැදිලිව ඉන්න. කොහොමද කියන්නේ? ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමිය යුතුයි. එතකොට මේ වෛද්‍ය ක්‍රමයට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්න ඕන. දෙවැනි කාරණය, ශ්‍රී ලංකා රජය බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කළ යුතුයි. එහෙනම් මේ වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ නීතිය ජනතාව හදලා තියෙන්නේ. මේ රටේ ජනතාව හදපු නීතිය ක්‍රියාත්මක කරන එක තමයි විධායකයේ වගකීම. ජනාධිපතිට බෑ ඊට උඩින් දෙයක් කියන්න, අධිකරණයට බෑ ඊට උඩින් දෙයක් කියන්න, ව්‍යවස්ථාදායකයට 225ට කොහොමඩක් බෑ. මොකද අවසානයේ ජනතාවයි මේක තීරණය කරන්නේ. එතකොට මේ නීතිය උල්ලංඝනය කිරීම පැහැදිලිවම මේ පනතෙන් සිද්ධ වෙනවා. අපි මේ කාරණය අධිකරණයේදී කියන්න කලින් අපි හිතුවා සිංහල කතා කරන ජනතාව ඉස්සරහා මේක කියන්න ඕන. අධිකරණයේ මේ කතාව සාකච්ඡාව කොච්චර සිංහලෙන් කතා කරලා කිව්වත් පිළිගන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කතා කරන අධිකරණයක් මේ රටේ තියෙන්නේ. ඒක නීති විරෝධී. මේ රටේ ජනතාව නීතිය හැදුවේ සිංහලෙන්. මේ රටේ ජනතාව ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් අවුරුදු 40 ගානක් පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නීතිය හදන වෙලාවේ ඒකට අත ඉස්සුවේ නැත්තම් නියෝජිතයෝ හරහා ඒකට සහයෝගය දැක්වේ මොන කාරණයක් නිසාද? ඒක සිංහලෙන් තිබිච්ච වගන්ති. උදාහරණයක් හැටියට මේ බුද්ධ බයිසජ්ජ අඩංගු මේ වගන්තිය, මේ ව්‍යවස්ථාව, මේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවෙනි ව්‍යවස්ථාව. මේ නමවෙනි ව්‍යවස්ථාව සිංහලෙන් ලියලා තියෙන්නේ. මේ සිංහලෙන් ලියලා තියෙන එක එකක්, ඉංග්‍රීසියෙන් ලියලා තියෙන තව එකක්. ඉංග්‍රීසි කතා කරන පන්ති උසාවිය සාකච්ඡා කරන්න එක නීතියක්. මේ කාරණය ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා.
දැන් මේක සිංහලෙන් ප්‍රකාශ කරන්නේ ඇයි මේක සිංහලෙන් කියවපු මිනිස්සු මේකට අත ඉස්සුවා එහෙමනම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඒ භාෂාවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඒ භාෂාවෙන් එතකොට ඒ භාෂාවෙන් ක්‍රියාත්මක වෙන නීතිය පිළිබඳව අවබෝධයක් මේ රටේ ජනතාවට ලැබෙන්නේ නැත්තම් ඒක තමයි පළවෙනි අසාධාරණය මේ නඩුව කතා කරන්න ඕන සිංහලෙන් කතා කරන අධිකරණයද ඒක නිසා ඒ අවස්ථාව ජනතාවට ලැබෙන්නේ නැහැ ඒක නිසා අපි තීරණය කරා ජනතාව නම් අධිකරණය ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණය මගින් ක්‍රියාත්මක කළ යුත්තේ මොකද ව්‍යවස්ථා දායකය කියන්නේ ජනතාව විසින් ජනමත විචාරණයකදී එක අවස්ථාවකදී ජනතාව අධිකරණයක් හැටියට ක්‍රියාත්මක වෙනවා ජනතාව අධිකරණයකදී ක්‍රියාත්මක වෙන්නේ ජනමත විචාරණ අවස්ථාවේ එහෙනම් මේ බණත අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න ඕන ජනතාවට අකමැති නම් මේ පාර්ලිමේන්තුවට මේක සම්මත කරන්න බෑ අපි මේ කාරණේ අධිකරණයේ කියපානවා ඊට කලින් මේ රටේ ජනතාවට කියනවා කරුණාකර සමුද්ධික වන්න අවදි වන්න මේකේ තියෙන විධිවිධාන නිසා හානිය වෙන්නේ ඔබටයි යම් කිසි විදියකින් දැනටමත් රෝහල් වල ඉංග්‍රීසි බෙහෙත් නැහැ දැනටමත් රෝහල් වල ආයුර්වේද බෙහෙත් නැහැ අපේ බෙහෙත් නැති වෙන්නේ නැහැ ජනතාවනි අපේ බෙහෙත අපේ ඩිස්පෙන්සරිය අපේ ගෙවත්තේ තියෙන්නේ අපේ ගෙවත්තේ වැහෙන ගඩා ගෙඩිය ගහ මුල ඒක තමයි අපේ බෙහෙත කොළය අල ඒක තමයි අපේ බෙහෙත ඒක නිර්දේශ කරන්නේ ආයුර්වේදෙන් නෙපි ආයුර්වේදයේ තියෙන්නේ දෙපාර්තමේන්තුවෙන් ඉංග්‍රීසියෙන් කියන කේමල් හදලා විකුණන වෙළඳාමක් අපේ තියෙන්නේ වෙළඳාමක් නැහැ මේ විදවුන්ගෙන් භාගයක් හෝ 4/3ක්ම මුදල් අය කරන්නේ නැහැ මේ රටේ ඊළඟට වැදගත් සාධකයක් තියෙනවා රොබර්ට් නොක්ස් කිව්වා මේ රටේ හැම මිනිහෙක්ම වෙදෙක් කියලා කිව්වා එහෙනම් ඒක තමයි ස්වදේශීය වෙදකම හැම මිනිහගේ හදවතේ තිබිච්ච වෙදකම ඒ වෙදකමයි අයිතිවාසිකම උදුරන්න කාටවත් දෙන්න බෑ ඒ වෙදකම ආවේ බුදුහාමුදුරන්ගේ ප්‍රඥාවෙන් මොකද බුදුන් වහන්සේ කිව්වේ තම තම නැනපමණින් තේරුම් ගත යුතු ඒක තමයි න්‍යාය ඒ කියන්නේ තමන්ට අවශ්‍ය ලෙඩ රෝග වලට අවශ්‍ය බෙහෙත් තමන්ගේ නුවණින් තේරුම් ගන්න ඕන ඒක වෙන කෙනෙකුට නිර්දේශ කරන්න බෑ වෙන කෙනෙකුට නිර්දේශ කළත් අවසානයේදී ඒක මොනවද නැද්ද කියලා තීරණය කරන්නේ තමන්ගේ නුවණ එතකොට ඒ බඳු අයිතිය පාර්ලිමේන්තු පනතකින් ජනතාවගෙන් උදුරන්න පුළුවන්ද ජනතාවගේ දේවල් ජනතාවගෙන් උදුරන්න කිසිම බලයක් පරමාධිපත්‍ය අහිමි කිර පවරාදීමක් අපි ජනතාව කරලා නැහැ පාර්ලිමේන්තුවට ඒක නිසා ජනතාව මතක තියාගන්න ඔබගේ සාක්කුවට විදින්නේ හදන්නේ ඔබගේ අයිතිය නැති කරන්නයි මේ හදන්නේ ඒක අවුරුදු 2500ක් පවත්වාගෙන ආපු අයිතිය ඒක ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා ඒක හංගන්න හදනවා ඒක ඇත්ත ඒ අයිතියට අත තියන්න දෙන්න බෑ ඔබගේ ජීවත් වීමේ අයිතියයි අද අධිකරණය මේ රටේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරේ බුදු ශාසනයෙන් මොකද්ද පාණාති පාතා වෙන අනිත් කෙනෙක්ව ඝාතනය කරන්න අයිතියක් නෑ රජුට දිනන එම අයිතිය බුදු ශාසනයේ ප්‍රධාන නීතිය තමයි අනිත් කෙනෙකුට ජීවිතයේ ජීවත් වීමේ අයිතිය අයවශ කරන්න පුරවැසියෝ කිසි කෙනෙකුට බෑ ඒක තමයි නීතිය පාණාති පාතා වේරමණී සික්කාපදන් සමාදියා කියන්නේ ඒ අයිතිය උන්ට ලැබෙන්නේ අපේ යුතුයකම ඉෂ්ට කළොත් මම වෙන කෙනෙක්ව ඝාතනය කරන්නේ නැහැ ඒක නිසා ඔබට ලැබෙනවා ඝාතනය නොවිසිටීමේ අයිතිය එහෙමයි යන්නේ යුතුයකමෙන් හට ගන්න අයිතිය ඒ වගේ සම්බුද්ධ ශාසනය දීලා තියෙනවා බයිසජ්ජය පවත්වාගෙන යෑමේ අයිතිය ඒ බයිසජ්ජය පවත්වාගෙන යෑමේ අයිතිය අහෝසි කරන්න මේ තියෙන නීතියනොත් බෑ ඒක නිසා මොවුන් කැස කවනවා නවවෙනි ව්‍යවස්ථාව ඉවත් කරන්න නවවෙනි ව්‍යවස්ථාව යට දෙන බයිසජ්ජගේ තියෙන දේශීය වෙදකම ඉවත් කරලා ඒක අභාවිතයට ගිය එකක් කියලා පෙන්වන්න හදනවා අවුරුදු 42ක් තිස්සේ නවවෙනි ව්‍යවස්ථාව අභාවිතයට ගෙනිච්චා මම ඉත ආඩම්බරයි කියන්න ඒ නීතිය වෙනස් කරලා දිසා අධිකරණය තමුන්නාංශලට ඒ අයිතිවාසිකම ලබා ගන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා දැන් තමුන්නාංශලට අයිතියක් තියෙනවා නවවෙනි ව්‍යවස්ථාවත් එක්ක එකට කියවෙන සිවිල් වර්ග පිළිබඳ වගකීම් පනත යටතේ සිවිල් වර්ග පිළිබඳ වගකීම් පනත 1969 අංක 2 දරන පනත ඒකේ අංක 22 දරන පනත ඒකේ දෙවෙනි වගන්තිය කියනවා යම් කිසි රජයේ සේවකේ රජයේ නිලධාරියෙක් ජනතාවගේ මේ බුද්ධ ශාසන අයිතියට අත තියලා පාඩුවක් කළොත් ඒ රජයේ නිලධාරියා ඒ රජයේ නිලධාරියා ඒ සම්පූර්ණ මුදල ඒ වෙන පාඩුව කෝටි කීයද ඒක තමන්ගේ සාක්කුවෙන් ගෙවන්න ඕන
ඒ රජයේ නිලධාරියාට එම මුදල ගෙවන්න බැරි නම් එම රජයේ නිලධාරියාට එම මුදල ගෙවන්න බැරි නම් රජය ප්‍රතිපුරුෂ ලෙස වගකීම වයිකරිස් ලයිබල් ප්‍රතිපුරුෂ ලෙස වග කියලා ඒ ජනතාවට වෙච්ච හානිය රජය ගෙවන්න ඕන මේකේ ලෝකේ දියුණු නීති පද්ධති වල හැමතැනම තියෙන ඇමරිකාවේ දැනටත් මේ ක්‍රියාත්මක වෙනවා රජයේ නිලධාරියෙක් වරදක් කළොත් ජනතාවට පාඩුවක් කළොත් ඒ පාඩුවේ මුදල ඒ නිලධාරියාගෙන් අරගෙන ජනතාවට ගෙවනවා බැරි නම් ඒ ඒ නිලධාරුවගේ ස්වාමියා රජය ඒ මුදල ජනතාවට ඒක කෝටි ගණන් වෙන්න පුළුවන් මේ අයිතිවාසිකම යටතේ මේ රටේ ජනතාවට දැන් අයිතියක් තියෙනවා බුද්ධ ශාසනයට අගරු කරලා හානි කරොත් මේ වෛද්‍ය ක්‍රමය අහෝසි කරන්න කටයුතු කළොත් දිසා අධිකරණයට යන්න පුළුවන් නීතිඥයෝ නැහැ Tamanට ගිහලා හිට ගන්න පුළුවන් දැන් මේ නීතිඥයන්ට තර්ජනය කරනවා ආ අධිකරණයත් එක්ක ඕවා කතා කරලා හැප්පිලා මොනවාරි වුණොත් ආ ඔවුන්ට සිරදඬුවම් දෙන ක්‍රමයක් මේක පුදුම උසාවියක් වෙන්නේ නැහැ අපි ඒ නීතියක් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ ඒ දෙකම එකට එවන්නේ පේනවද ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරනවා අවශ්‍ය කරන ගමන් ඒ වෙනුවෙන් කතා කරන නීතිඥයෙකුව හිරගෙවල් වල දාන්න දැන් මේ ඊළඟ ඩ්‍රැගෝනියන් නීතිය ගෙනල්ලා තියෙනවා මේ 52 ම එකට එන්නේ එකකට පස්සේ එකක් ඉස්සරලා වදුන්ට දුන්නා දැන් දෙනවා නීතිඥයින්ට හෙට තමුන්නාංශලට දෙනවා හෙට තමුන්නාංශලට දෙනවා බලාගෙන ඉන්න ඒක වෙනකම් බලාගෙන ඉන්නපා දැන් තමුන් මේ නීතිය ක්‍රියාත්මක කරන්න පෙරට එන්න ඕන කෙනෙකුට පුළුවන් දිසා අධිකරණයට ගිහිල්ලා තමන්ගේ අයිතිවාසිකම අහෝසි වෙච්ච බව විශ්ව කර්මන්ට කියන්නේ කියලා මේ බුද්ධ ශාසනයේ යුතුයකම ඉෂ්ට කරන්න සියලුම දෙනා වැඳලා ඉන්නවා මට මේ පාඩුව වෙනවා මින් මත්තට මට ස්පිරිතාල ගාන ගිහිල්ලා බෙහෙත් ගන්න වෙනවා මට ගමේ තියෙන කැලෑකොළේට ගිහිල්ලා මේ බෙහෙත් කඩාගෙන ඇවිල්ලා වෙද මහත්තයාගෙන් උපදේශයක් අරගෙන ඒ බෙහෙත හදාගෙන බීලා ළඩේ හොඳ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ අපි කොවිඩ් පත්තේ දැක්ක මේක අපි යන්තම් බේරුණා කැලෑකොළේ තිබිච්ච නිසා ඒක නැති කරාට පස්සේ ඔබට නැති වෙන්නේ ඔබේ ජීවත් වීමේ අයිතියයි. තව නීතියක් තියෙනවා. තව නීතියක් තියෙනවා. අරක සිවිල් නීතිය. පාඩුවක් වුණා නම් ඉල්ල ගන්න පුළුවන් නීතිය. තව නීතියක් තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහය තියෙනවා. ජනතාවනේ දණ්ඩ නීති සංග්‍රහය 289 වගන්ති කියවන්න. 9 වෙනි ව්‍යවස්ථාවත් එක එකට කියවන්න. මේකයි දණ්ඩ නීති සංග්‍රහය කියන්නේ. මේ නීතිය කියලා දෙන්න වෙලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය. මේකන පැමිණිලි දැන් විශාල සංඛ්‍යාවක් දාන්න හැදුවා. හැම පොලිසියක්ම මේක නවත්තනවා. මම හිතන්නේ එක 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 පැමිණිල්ලක් දාන්නද. පෙරේදා මේ පැමිණිල්ල දාන්න හදනකොට මිනිස්සු පරිගණක පද්ධතිය ටෙල් IGP අක්‍රිය වුණා. පුදුම වැඩක්. මේ රටේ ජනතාවට හානියක් වුණාම ඒක කියන්න තියෙන පද්ධතියම අක්‍රිය වෙනවා. මේ මොන විහිළුවක්ද මේ? ඒක ප්‍රකාශ කරලා පස්සේ තමයි ඒකුනේ. ඔව්. මේක පද්ධතිය අක්‍රිය කළා. දැන් බලන්න අක්‍රිය වීම වෙන්නේ කොතනින්ද කියලා. උඩින් එන්නේ බොන ලිඳක්, වතුර බොන ලිඳක් වසවුණත් රජතුමනි ජනතාවට මොන මොන පිටක්ද? වතුර බොන ලිඳ වසවෙනවා. මේක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. බීලා මැරෙන කන්ද බලාගෙන ඉන්න ජනතාව. මේක කරන්න නම් මහත්ම මහත්මිනි ඔබතුමාලා ඔක්කොම එකතු වෙන්න මේ කාර්යයේ මේ නීතිය ඉගෙන ගන්න. මෙන්න මෙන්න නීතිය මම කියන්නම්. 289 වෙනි ව්‍යවස්ථාව. දන්න නීති සංග්‍රහය ඒකේ කියනවා මෙන්න මෙහෙම ඕනම තැනැත්තෙක් මෙතන කියන්නේ රජයේ සේවකයෙක් නෙවෙයි ඕනම පුරවැසියෙක් තමන් වෙත පැවරුණු නෛතික යුතුයකමක් තමන් වෙත පැවරුණු නෛතික යුතුයකමක් කඩ කරනවා නම් හානි කරනවා නම් නොසලකා හරිනවා නම් මොන ක්‍රමයෙන් හරි ඒක ක්‍රියාත්මක කරන්න බැරි වෙන තත්ත්වයට කටයුතු කරනවා නම් ඔහුට පුළුවන් පොලිසියට ගිහිල්ලා පැමිණෙන්නක් කරා. හොඳට අහගන්න නැවත මං කියන්නම්. නීතියෙන් කියලා තියෙනවා නම් යම් ඒ යුතුයකම ඉෂ්ට කරන්න. ඒ යුතුයකම ඉෂ්ට කරන එක එයා ඒක ඉෂ්ට කරන්නේ නැත්නම් හිතා මතාම ඔහුට විරුද්ධව පැමිණිල්ලක් කරන්න පුළුවන්. එතන මේ යුතුයකම කොහෙන්ද එන්නේ? හැම කෙනා වෙතම පැවරුණු යුතුයකම කොහෙන්ද එන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම්බන ව්‍යවස්ථාවේ කියනවා හැම කෙනෙක්ම බුද්ධ ශාසනය රකින්න ඕන. හැම කෙනෙක්ම කතෝලිකයෝත් රකින්න ඕන ඉස්ලාම් භක්තිකයෝත් රකින්න ඕන හින්දු භක්තිකයෝත් රකින්න ඕන ආවිර්වාද වෛද්‍යවරුත් රකින්න ඕන කැමති වුණත් අකමැති වුණත් ඔවුන් මේක රකින්න නීතියෙන් බැඳලා තියෙන්නේ ඒකයි මේ රටේ නීතිය ඒක ආණ්ඩුක ව්‍යවස්ථාව පැහැදිලිව කියලා තියෙනවා ආගමක්වත් ප්‍රචාරය කරන්න තහනම් මේ රටේ ආගම තමන්ගේ ආගම අදහගෙන ඉන්න පුළුවන් අනිත් කෙනාගේ හොම්බට අරින්න බෑ අනිත් කෙනාගේ හදවත පසාරු කරන්න බෑ අනිත් කෙනාගේ නහයට හැබැත්තට ඇඟිලි දික් කරන්න බෑ මොකද හැම මිනිහටම තියෙන අයිතිවාසිකමක්
මේ යුතුයකම දිනන තියෙනවා ව්‍යවස්ථාපිත යුතුයකම මුළු රටම බැඳලා තියෙන ව්‍යවස්ථාපිත යුතුයකම තමයි බයිසජ්ජේ රකින්න එක මේ වෙදකම රකින්න මේ රටේ හැම ජනතාවම බැඳලා ඉන්නවා හැම පුරවැසියෙකුම බැඳලා ඉන්නවා ඇයි ඒක පුරවැසියන්ගේ අයිතිය යහපත එතකොට ඒකට බාධා කරනවා නම් කවුරු හරි කෙනෙක් රජ නිලධාරියෙක් විතරක් නෙමෙයි සාමාන්‍ය පුරවැසියෙක් ඒ බයිසජ්ජය ඒ බෙහෙත වෙන එකට බාධා කරනවා නම් ඔවුන්ට විරුද්ධව පැමිණිල්ලක් කරන්න පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණය. පැමිණිල්ල කරාම ඒක විභාග කරලා ඔහු වැඩිකාරය වුණොත් ඔහුට දඩයකින් දඬුවම් කරනවා. ඒක 150ක් වුණත් කමක් නැහැ. රජයේ සේවකයෙකුට මේ දඩය වැදුනොත් මම සියලුම රජයේ සේවකයින්ට මම අනුතරු වෙනවා බුදු සාසනය විරුද්ධ වෙන්න එපා. ඔබ මේ රජයේ සේවකින් හැටියට බුදු සාසනය විරුද්ධ වුණොත් මේ නඩුව වැදුනොත් තමුන්ගේ රැකියාව අහිමි වෙනවා. එකයි නීතිය ඒක නිසා සියලුම දෙනාට අවසාන නිවේදනය මේ රටේ සම්බුද්ධ ශාසනයේ අත්‍යන්ත කොටසක් වන බයිසජ්ජයට අත තියන්න කවුරුත් හිතන්න එපා. ਉਹ සිවිල් වගකීමට යටත් වෙනවා. ਉਹ අපරාධ වර්ධන වගකීමට යටත් වෙනවා. අවසාන වශයෙන් ජනතාවගේ පිළිකුලට යටත් වෙනවා. පිළිකුලට යටත් විය යුතුයි. ඔවුන්ට බ්‍රහ්ම දණ්ඩණය නැවති සමාජයෙන් කොන් කිරීමේ දඬුවම මේ රටේ ඉහළම අධිකරණය වෙන ජනතාව විසින් ඔවුන්ට ලබා දිය යුතු කියමින් මම නිශ්ශබ්ද